නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ඒ ආණ්ඩුවේ මිනිමරුම් රැල්ලේ ප්‍රධාන වින්දිතෙක් මම. මෙතන රංජන් රාමනායක මැතිතුමා හිටියා, එතුමා සාක්ෂි දරාවි. මර්වින් සිල්වා මැතිතුමා CID එකට ප්‍රකාශයක් කරනවා මෙන්න මෙහෙම. දවසක් මම මහින්ද රාජපක්ෂ එක්කයි ගෝඨාභය රාජපක්ෂ එක්කයි ඉන්නකොට කතා කර කර ඉන්නකොට ගෝඨාභයට තරහ ගිල්ල එතනට ආවා. ගෝඨාභය කිව්වා භාරත දඟලනවා වැඩි. භාරත නිසා මට මේ ආණ්ඩුව කරගෙන යන්න අමාරුයි. මිනිහට වැඩක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ කතා බහේ තියෙන බරපතලකම දන්න නිසා මර්වින් සිල්වා මැතිතුමා කියනවා භාරතට මම කතා කරන්න සර් කලබල වෙන්න එපා කියලා. එදා රෑ මගේ පියාට කෝල් කරලා කියනවා පරිස්සම් වෙන්න භාරත දෙන්නටම තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. මගේ තාත්තා එක ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ මේ කතා බහේ තියෙන බරපතලකම දන්න නිසා මර්වින් සිල්වා මැතිතුමා කියනවා භාරතට මම කතා කරන්න සර් කලබල වෙන්න එපා කියලා. එදා රෑ මගේ පියාට කෝල් කරලා කියනවා පරිස්සම් වෙන්න භාරත දෙන්නටම තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. මගේ තාත්තා එක ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ දවස් 5-6කට පස්සේ මහා දවල් 12ට මගේ පියාගේ ඔළුවට වෙඩි තියෙනවා. ඇයි මේ වෙඩි තිබ්බේ? ඔබ දන්නවා මගේ පියා කොළොන්නාව ආසනේ සංවිධායක හිටපු 2011 පළාත් පාලන මැතිවරණේ වෙලාවක ඔක්තෝබර් 6 වෙනිදා ඔහු මේ වගේ විශාල සෙනඟකට ස්ටේජ් එක උඩින් ඉඳන් මෙහෙම කතාවක් කියනවා. කොළොන්නාව මගේ ගම. මේ ගමේ මේ වෙනකොට කුඩු වසංගතයක් තියෙනවා. මේක මේ ගමට පෝකරේ දුමින්ද සිල්වා. අද දවසේ විතරක් ගෝඨාභය රාජපක්ෂ අරගෙන මේ දුමින්ද සිල්වා කුඩු මුදලාල්ලගේ ගෙවල් වලට රැස්වීම වලට ගියා. මේක මට හරියට හිතට දැනෙනවා. මට කනගාටුයි කියලා. මේක අහගෙන හිටියයින් පස්සේ එදා හැම කෙනාගේම හිතට බයක් එනවා. මේ තරම් නිර්භීතව මේ ගැන කතා කරේ ඇයි කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මගේ පියාට මහපාර වෙඩි කන්න උනේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට. අද ඔය ගොඩක් නාලිකාවල ප්‍රධානීන් එක්ක තමුන්ගේ මල්ලිව හිරෙන් නිදහස් කරගන්න. එහෙම නැත්නම් ගෝඨාභයත් එක්කකට බිස්නස් කරන හින්දා තමයි පැය 24ම ගෝඨා සරණං ගච්ඡාමි කියන්නේ. breaking.lk